කාන්තාවක් විදිහට කාන්තාවකගේ ගෘහ ජීවිතයේ සැලසුම මම හිතන්නේ අර ඔරලෝසුවේ කටු යනවා වගේ තමන් ඒක ඉබේටම පුරුදු වෙන්න ඕනේ. අර හුස්ම ගන්නවා වගේම මොකද්ද කරන්න ඕනේ. ඒතර ඒක නිකන් කාලේ අපිට නොයව අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දීලා කරන්න ඕනේ මොනවද කියලා ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. එතනින් මම හිතන්නේ ගෙදරින් තමයි පළවෙනි දේ පටන් ගන්න ඕනේ. මොකද ගෙදර පිළිවෙලක් නැත්තම් කියන්නේ පිළිවෙල කියන එක බොහොම පැතිවලින් තියෙනවා. ඉතින් එතන ගෙදර කවුද මූලිකත්වය අපි දන්න අනිවාර්යයෙන්ම හැමදාම කියනවා ගෙදර පළවෙනි තැන සැමියා වුණාට ගෙදර අනිත් දේවල් කලමනාකරණයේ මූලිකත්වය තියෙන කාන්තාවකට ගෘහ කලමනාකාරී. ඒ අභියෝගයේ ජයගත් ඇය ආදරණීය බිරිඳක් මවක් සොහොයුරියක් යෙහෙළියක් ලෙසින් තමාගේ ආදරණීයයන්ගේ බැඳීම් හා බැඳෙන්නට නිරතුරුවම ඇගේ කාලයන්ත්‍රයේ පැය කටු ඉතුරු කරගන්නට ඇය සකසුරුවම් වූයේ කිසිදු මොහොතක කාර්ය බහුල වෘත්තීය ජීවිතයේ වැඩමුළු රුගත කිරීම් හද සන්තක ලිංගතු බැඳීම් වලට හරස් නොවෙමිනි. මම මේකේ හරි සරල පොතක්. ඇත්තටම සරල පොතක්. මොකද මේ කාලේ කාන්තාවක් මුහුණ පාන ගැටලු රසවත් කෑම වේලක් දෙද්දි ඒක නිසා එයාට අහිමි වෙන දේවල් ඒකට පුළුවන් තරම් උදව්වක් කරන අදහසක් තමයි මට තිබුණේ. කිසිම දිනක කාලය පාවා නොදුන් ඇය කාලයට තමා පාවා දීමට කිසිදු විටක අවකාශයක් නොමුදුන්නේය. නිරන්තරයෙන් අතර නොයන සෙවණ ලක්ෂේ හද සම්දුණියක අපව ඇද බැඳ තබා ගන්නට ඇය සමත් වූවාය. මම හැවතිස්සෙම හිතන්නේ පළවෙනියෙන්ම ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ කෑම පිඟාන ගැන තමයි මට හැමතිස්සෙම හිතෙන්නේ. මේ අපේ කාන්තාවන්ට ලොකු මානසික පීඩනයක් තියෙන දෙයක් බොහොම සැහැල්ලු දෙයක් බවට පත් කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. මේ පුළුවේ මව්වරුන්ගේ දිරිය මව්වි දියණියන්ගේ දිරිය දියණිය වී යෙහෙළියන්ගේ ලබදි යෙහෙළිය වී ඇය ලබා දෙන ආදරය අපට මහබැරක්. මම ගොඩාක් රටවල් වල මෙහෙම යෝම් පිහොම් ගැන ඉගෙනුමක් ලැබලා තියෙනවා. එතකොට ඒ දැනුම සහ මම හිතන විදිහ සහ මගේ අත්දැක බැලීම ඒ සියල්ල තුලින් මට මේක කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම සූප වේදිනියක් විදිහට රැකියාවක් කරපු නැති නිසා දැනටත් කරන්නේ නැති නිසා මම කරන්නේ අපේ රටේ කාන්තාවන්ට උදව්වක්. මම හිතනවා ඒක එක්තරා විදිහක පිනක් කියලා. ඇත්තින්ම එය පිනක්. ඇය පින්වන්තියක්. මන්දාකිණියක තරු පිරිවරා වැසී යන සඳවත පැහැබරව අපසිට අහසේ පායා එන්නේය. ඒ ඇයට හුරු පුරුදු ශාන්තා ලෝකේ අපසිට සනහා ලැබිනි. මේ පොළවේ සියලු දනට ආදරය කළ අපේ සෞම්‍යවත්ය ශාන්තා අපේ හිත්තිමේ හැමදාම හිඳීවි. තවත් පොතක් නිකුත් කිරීම නෙමෙයි ඔගොල්ලෝ මාව හැමදාම කෑම රසවත් කරන්න උදව්වක් දෙන කෙනෙක් විදියට මාව අඳුනගෙන හිටියා. ඉතින් මම ඒකටත් තව උදව්වක් තමයි මේ පොතිනු. මේ පොළව පවතින තාක්කල් කල්ප කාලාන්තරයක් ඔබ රුව ඔබ ගුණ ඔබ මතක සුවඳ සදානන්දනීයව අප අතරින්ම පවතිවි.